අයිබෝවන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ජෝසප් පරරාජසිංහ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලියන් නිදොස් කොට නිදහස් කෙරේ එංගලන්තේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට එක් ආසාදිතයෙකුත් හමු වේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු අද ඇරඹේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් ඊයේ දින වැඩිම ආසාදිතයින් ගම්පහින් බස්නාහිරින් පිටවන ස්ථාන 11කදී අද සිට යලිත් ඇන්ටිජන් පරීක්ෂණ සිරිකොත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙයි අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව තයිපොංගල් සැමරීමට කෝවිල් 100කට ආධාර කොස්කොඩ ප්‍රදේශයෙන් කිලෝ 20කට අධික හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට දැන් දේශීය පුවත් ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියන් නිදොස්කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද නියෝග කර තිබෙනවා දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් ඝාතන සිද්ධියේ සැකපිට අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය 24 වනදා අප මත නිදහස් කර තිබූ මඩකලප දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් විදුලී පක්ෂයේ නායක පිල්ලියන්න හොත් සිවනේස්තරේ චන්ද්‍රකාන්තන්ට එරෙහි නඩුව මඩකලප මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතයි වත දමා තිබෙනවා දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් ඝාතන නඩුව පසුගිය සඳුදා දිනේදී මඩකලප මහාධිකරණ විනිසුරු සි සුසයිදාසන් මහතයි ඉදිරියේ විභාගයට ගැනීමේදී නීතිපතිවරයන්ෙන් පෙනී සිටි රාජ්‍ය ජේෂ්ඨ නීතිචවරයා මෙම නඩුවේ සාක්ෂි ගොනු කර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවට දැනුම් දෙනු ලැබුවා इन अन मेम नभागल मडकलप महाधिकरण बदादा इना अदीन मेम नबंधे तींद्वा लबादेन बबटे प्रकाश करतीबुना पार्लिमेंट मंत्री सुवनेसुरे चंद्रकांतन महता निधस्कोट निधास्क्री मठाई महाधिकरणी नियम कर्ण लभुए දෙමළ ජාතික සංධානයේ මඩකලප දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් 25 වෙනි දින රාත්‍රියේ මඩකලප ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කර තිබුණා. මෙම සිද්ධියේ සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව් දෙනෙකු නිදහස් කිරීමද විශේෂත්වයක්. එංගලන්තයේ පැතිරමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙනවා. ඔහු එංගලන්තයේ සිට පැමිණි අයකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීම හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු අද ආරම්භ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ අද දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. එසේම අනිද්දා දිනේදීද පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇති බැවින් එම දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටද PCR පරීක්ෂණ සිදු කරගත හැකි බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රීදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 වරදී කාන්තාවක්ද ඇතුළත්. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර කොවිඩ් ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතන වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 10 වනදා මියගොස් තිබෙනවා. හංගල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මාතලේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොවිඩ් ආසාදිත
චාලිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තෙල් දිනිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියකුස් ඇත්තේ ඊයේ දිනේදී වැලපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියකුස් වෙනවා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඩ් වෛරසය ආසාදිනිය වූ නව රෝගීන් 588 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 584 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් ආසාදිතින් වැඩිම සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 158ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 43ක් වර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 236 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පකුරේ ආසාදිතින්ගේ සංඛ්‍යාව 45748 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 49000 සීමාව ඉක්මවා ගියා. මේ අතර පාදුක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ තවත් COVID-19 ආසාදිත පුද්ගලින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා පාදුක උඩුමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා හමු වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. මෙතර එංගලන්තයේ පැතිරමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් අපි හමුදුනා ගන්නා කොවිඩ් 19 ආසාදිතයන්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ඥාන සංයුතිය වෛරසයේ කුමන ප්‍රභේදයක්ද කියන එක හඳුනා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ අවස්ථාවේදී එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්තයේ අපිට මේ අවස්ථාවේදී හමු වෙන නව ප්‍රභේදය බවට හඳුනාගෙන තියෙනවා. ඒ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. මොකද ඒ අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තියෙනවා. ඒ නිසා විදේශවල සිට පැමිණෙන අය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරනවා නව ප්‍රභේදය එංගලන්තයේ පමණක් රැඳී සිටින්නේ නැතුව එය තවත් රටවල් ගණනාවකට ඇමරිකාව, ඒ වගේම බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව වගේ රටවල් ගණනාවකට මේ ප්‍රචාරය වෙලා තියෙනවා. ඒ නිසා අපේ රට තුළටත් කොහෙන් හෝ මේ ඇතුල් වීම තියෙන අවධානම් වැඩි. මේ තුළින් අනිත් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව සිදුවෙන මරණ හෝ රෝගී උත්සන්න වීම අඩු වුණත් මේ රෝගය වේගෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගී වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහා සමානුපාතිකව රෝගය උත්සන්න වෙන ප්‍රමාණයත් මිය යන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන් ඉතාමත්ම විශාල වශයෙන් පැතිරෙන්න ගත්තොත්. ඒ නිසා මේ වෛරසය අපේ රට තුළට ඇතුල් වීමට තියෙන හැකියාව අවම කිරීම සඳහා උපරිම උත්සාහය අපි යොදා ගත යුතුයි. ඒ සඳහා නිරෝධායන ක්‍රමවේදය ඉතාමත්ම දැඩි සේ සහ ඉතාමත්ම සැලකිල්ලෙන් සිදු කළ යුතු බව මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමැතියි. බස්නාහිර පළාතින් පිටවන පුද්ගලින් සඳහා යලිත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ නගරයේ ආශ්‍රිතව සහ බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් කීපයක් ක්‍රියාත්මක වුණා. එක් මෙහෙයුමක් මාළු ලෑලි සම්බන්ධ මෙහෙයුම. මාළු ලෑලි ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින් 603 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ බවට හඳුනාගෙන තියෙනවා. පසුගිය ජනවාරි 5 වෙනිදා අපි ක්‍රියාත්මක කළ මුහුණු ආවරණ නොපළඳින බස්නාහිර පළාත තුළ ගැවසෙන පුද්ගලයෝ සම්බන්ධයෙන් මෙහෙයුමක් ඊයේ දිනේදීත් මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා. පුද්ගලයින් 137 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා. එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ වන විට පසුගිය 5 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයින් 2471 එක් දිනක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එයින් 47 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 400කට ආසන සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා බස්නාහිර පළාත තුල. ඒ වගේම පසුගිය 18 වෙනිදා සිට ජනවාරි 5 වෙනිදා දක්වා තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ බස්නාහිර පළාතෙන් පිටතට යන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම මෙහෙයුම නැවතත් අද දින උදෑසන 6 සිට ආරම්භ කර තිබෙනවා.
කොස්කොඩ ප්‍රදේශයේ ලඳු කලාවක සංගවා තිබූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 20කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකයේ සමත්ව තිබෙනවා. කොස්කොඩ ඌරගහපාරේ ටකරංවාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සංගවා තිබූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකයේ පවසනවා. ලද තොරතුරකට අනුව ඊයේ දින සිදු කළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවත් දැනට බන්ධනාගාරගතව සිටින පාතාල කණ්ඩායම් නායක කොස්කොඩ තාරකට අයත් මත්කුඩු තොගයක් බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. පාර්සල් 20ක අසුරා තිබූ මෙම මත්කුඩු තොගය දෙවයින පුරාම බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ සඳහන් කළේ. මෙලෙස විශාල වටිනාකමක් ඇති මත්කුඩු තොගයක් දකුණු පළාතෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය වන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. ඊයේ දිනේදී කොස්කොඩ ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 20ක පමණ හෙරොයින් තොගයක් හොයාගත්ත කැලෑවක තිබී මේ හෙරොයින් තොගය මීට පෙර ලංකාවට තොග වශයෙන් මත්ද්‍රව්‍ය ගෙනෙන ලද තොගවල කොටසක් හැටියට විශ්වාස කරනවා. මේ හෙරොයින් තොගය සංගවා තිබූ පුද්ගලින් පිළිබඳව විමර්ශන පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය ජාලයට වැට බැඳීමට ඒ වගේම ලංකාවට මත්ද්‍රව්‍ය ලැබීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ නිසා තමයි හෙරොයින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය වෙනුවට දැන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය වන අයිස් ලංකාවට ගෙනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ. අපි ඒ සඳහාත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා එම ජාලය විනාශ කිරීමට. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටි ප්‍රමුඛ පුද්ගලයෙක් වන්නේ සිද්දික් නැමැත්තා. මීට අවුරුදු 4කට පමණ පෙර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා. මෙම තැනැත්තාගේ සහායකින් දෙදෙනෙකු බවට සැක කරන පුද්ගලින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් එක් පුද්ගලයෙකු සතුව රුපියල් 1 කෝටි 26 ලක්ෂ 43000ක මුදලක් සහ රන් පහුම් 40ක ස්වර්ණාභරණ සොයාගෙන තිබෙනවා. මෙම මුදල ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිද්දික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලදී සපයන ලද මුදලක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 7ක්ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශයේ බුද්ධ්‍යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත්තේ. සැකකරු විසින් අලුතින් නිදිකර නිවසක පිටුපස ඉදමේ වලදමා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හැමේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තවතුරටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. පවතින වර්ෂාපතනය හමුවේ නාචදුව වැවේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් එය පිටාර මට්ටමට ළඟා වී තිබෙනවා. මේ හේතුවෙන් නාචදුව වැවේ හදිසි වාන්දුරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර එම ජලය මල්වතෝය වෙත මුදා හැරීමට නාචදුව වැව බාර වාර ඉංජිනේරු කාර්යාලය පියවර ගත්තා. පවතින තත්ත්වයේ යටතේ තවදුරටත් නාචදුව වැවේ ජල මට්ටම ඉහළ ගිය හොත් වාන් දොරටු තවත් අඩි කිහිපයක් ඉහළින් විවෘත කිරීමට සිදුවන බැවින් මෙම වැව දෙපස පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙසයි වාර ඉංජිනේරු කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල ප්‍රදේශයට බාධා එල්ල වී තිබූ ආකාරයයි මේ. ජලධාරිතාවද පවතින වර්ෂාපතනය හමුවේ ඉහළ ගොස් ඇති බැවින් එහි වාන්දරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරීමට කවුඩුල්ල වැව භාර ඉංජිනේරු කාර්යාලයේ පියවරගෙන තිබෙනවා. මෙතර උතුරු උතුරු මැද දකුණ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල පසොරු එකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව තයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් තෝරාගත් හින්දු කෝවිල් 100කට ආධාර ප්‍රදානය කර තිබෙනවා. දුෂ්කර පළාත්වල තෝරාගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තයිපොංගල් දිනය සැමරීම සහ පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානයද අර්ලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි මෙම චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණේ. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් සහ අග්‍රාමාත්‍යවරයාගේ වැවිලි ශේෂ්ත්‍ර සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් යන මහතුරු නැතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා තිබුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ රැස්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින මහලේකම් මැතුරු තනතුරු සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තුළදී විශේෂ අවධානයක් යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් එම පක්ෂයේ කිසිවෙකුත් නම් කර නොමැති පසුබිමක ඒ සම්බන්ධ දින්ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතයි. ආණ්ඩුවක් බිහි වූ පසු මෙරට ක්‍රියාත්මක වන දුර්වලම විපක්ෂය වර්තමානයේ ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ මහනුවරදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දුර්වලම විපක්ෂය තමයි දෙන්නේ. අද දැන් සමතැනට ඇවිල්ලා තියෙන්නේ පාටලි කඳවුරයි සජිත් කඳවුරයි කියලා. ඉතින් මේක ඒගොල්ලෝ විසඳ ගන්න ඕනේ. ඒගොල්ලෝ විසඳ ගන්න නැතුව මම හිතන්නේ විපක්ෂ වැඩයලට හරියට කරන්න පුළුවන් වෙන කන්නේ. හැමතැනම පේන්නේ කොච්චර මේ රට ලස්සන කරන්න උනත් අරකට පෙළ ගැසෙව් මේකට පෙළ ගැසෙව් MCC වලට පෙළ ගැසෙව් ජැටියට පෙළ ගැසෙව් කියන බෝඩ් ටිකක්නේ. ඉතින් ඒ නිසා මේ බෝඩ් තියෙන ප්‍රමාණයටවත් ජනතාව ගේන්න බැරුව අර 100%3 තිබිච්ච එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්න ගන්නට වැටිලා තත්ත්වයට වැටි පස්සේ ඉතින් අනුර කුමාර සානාට වෙන කර හැකි දෙයක් නැහැ. ඉතින් ඒක කොයි වෙලේ හරි මම නම් දකින්නේ තරව්කාරයක් විදිහට තියෙන පක්ෂයක් විදිහට කියන එක විතරයි. වෘත්තිකයන්ට හිමි නිසිතැන ලබා දුන් හොත් කොවිඩ් වසංගතයෙන් මිදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහරගම ආසන සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඉස්සල්ලාම අපි දැක්කා වෛද්‍යතුමන්ලාගේ අධීක්ෂණය යටතේ හමුදාව කටයුතු. එක පාටම ඒ වෛද්‍යතුමන්ලාව එහාට කළා හමුදාව මේක අතර ගන්න. දැන් මේ තත්ත්වයේ උඩ අපි ගත්තොත් එහෙම මේ හමුදාවේ තියෙන විශේෂතාවය සහ උන්ට මේකේ තියෙන හැකියාව ගැන බලනවා නම් අපි බලන්න ඕනේ මේක සත්‍යතාවයක් මෙතන තියෙනවද කියලා. වෛද්‍ය කොවිඩ් පොකුරක් ඇති වෙලා නැහැ. වෘත්තිකයන්ට තියෙන નિયમિત තැන දුන්නොත් මේ කොවිඩ් ප්‍රශ්නේ අපිට මිදෙන්න තිබ්බා. දැන් අපි දැක්කා දිස්ත්‍රික්ක 25ක දැන් වෙනකොට හමුදාවෙන් පත් කරලා තියෙනවා අයව කොවිඩ් පාලනයක් සම්බන්ධ
विद्युत मार्गे किसी विधि रज विशीन मे संबंधे मौंट इगन मकलती නවතවතාවක් මේ ප්‍රශ්නය උද්ගත වුණොත් අපේ ළමයින්ට මොකද වෙන්නේ අත්වන ඉරණම කියන එක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ ඊට පස්සේ මේ කොවිඩ් සම්බන්ධයෙන් එන්නත් අද වෙනකන් දන්නේ නැහැ කොහෙන්ද මේ එන්නත ලබා ගන්න කියලා එන්නත ලබා ගන්න අපිට මුදල් නැති හන්දද ඕ දැන් මේ පැණියක් ගැන කතා කරමු මේ පැණිය සම්බන්ධයෙන් මොකද්ද මේ පැණියේ තියෙන විශිෂ්ටත්වය කවුද මේකේ එතකොට වක්කීම් බාර ගන්න දැන් රටවට ආපුවත් කිහිපයක් හිටියෙන් ශ්‍රීලංකා ගුවන් හමුදා සුනක ඒකකයේ සුනකයන් උපුරන ද්‍රව්‍ය සහ මද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් ලද පුහුණුව අද දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී ප්‍රදර්ශනය කිරීම සිදු කෙරුණා. එසේ සුනකයන් පුහුණු කරන ලද සුනක හසුරුවන්නන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ගුවන් හමුදාපති යා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගුවන් හමුදාවේ සම්මාන උත්තමාචාර අවි तुकी රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලිබෙද්ද සහ කොස්පැටි යන ප්‍රදේශවලට පානීය ජලය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර වැඩසටහන යටතේ. ගව වෛරස් රෝගය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ගවගල් නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා බිත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා එක් වුණා. මෙම නිරීක්ෂණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කිතුල්බැහැර අමුණුගම සහ පොල්පිටිගම ප්‍රදේශවල පිහිටි රෝගීට ලක් වූ ගවයින් සහිත ගොවිපළ කිහිපයක් තෝරාගෙන තිබුණා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් හමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.